අයිබන් සෙලු දෙනාටම ඉතින් හැමෝම ස්වෙන් ඉන්නවා ඇති සනීපෙන් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා. අද මම කතා කරන්න යන මාතෘකාව තමයි ඔයගලන්ට වැදගත් වෙන ප්‍රධාන වශයෙන් වැදගත් වෙන මාතෘකාව. ඒ තමයි වීසා. වීසා වල health and care worker visa කියන category එක යටතේ තමයි අද මම ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීසා එක UK ණයට තියෙන ප්‍රධානම වීසා එකක්. මේක category වෙන්නේ visa and immigration යටතේ apply to work visa කියන කොටසට තමයි මේක category වෙලා තියෙන්නේ. එතකොට මේ health and care worker visa එක මගින් නිකුත් කරන සේවා වේසා බලපත්‍රය හරහා වෛද්‍ය වෘත්තිකයන්ට, ඒ වගේම වැඩිහිටි සමාජ සත්කාරකයන්ට direct NHS එකට, එහෙම නැත්නම් NHS එකට සේවා සපයන ආයතනයක් මගින් UK එන්න, එහෙම නැත්නම් සමාජ සත්කාරකයෙකු විදිහට, එහෙම නැත්නම් වෛද්‍ය වෘත්තිකයෙකු විදිහට UK එන්න මේ මගින් අවස්ථාව සපයලා තියෙනවා. ඔයගලන්ට මේ ගැන තොරතුරු ගන්න පුළුවන් www.gov.uk කියන UK government site එකෙන්. ඒ UK government site එකට ඔයගොල්ලෝ ගියාට පස්සේ visa and immigration කියන කොටසේ work in the UK කියන කොටස තෝරගෙන එතනින් health and care worker visa කියන තැනින් තමයි ඔයගලන්ට මේකට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ work visa එකට වැඩිපුරම එන්නේ කවුද? ඒකට සුදුසුකම් තියෙන අය කවුද කියලා. මේ visa එකට වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට, වැඩිහිටි සමාජ සත්කාරක වෘත්තිකයන්ට, adult social care professionals ලාට, ඒ වගේම සුදුසුකම් තියෙන health or social care workers ලාට මේකට apply කරන්න පුළුවන්. මේ visa එකට apply කරන්න නම් ඔයගලන්ට CS එකක් ලබා ගන්න වෙනවා. ඒ කියන්නේ certificate of sponsorship. එතකොට මම කලින් කතා කරපු සුදුසුකම් ලැබපු වෘත්තියක ඔයගලන්ට වැඩ කරනවා නම් ඔයගලන්ට CS එකක් දෙන්න පුළුවන් UK register. එහෙම නැත්නම් direct NHS එක හරි NHS එකට සේවා සපයන ආයතනයක් කරා ඔයගලන්ට පුළුවන් CS එකක් ගෙන්න ගන්න. CS එක කියන්නේ certificate of sponsorship කියන certificate එක ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන්. ඒකට ඔබ ඔයගොල්ලෝ job එකකට apply කරාට පස්සේ ඔයගලන්ගේ job application එක හරහා ඔයගලන්ට ඒගොල්ලෝ interview එකක් pass කරන්න වෙනවා. Interview එක pass කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් UK ඔයගලන්ට සේවා සපයන ආයතනයක් හොයාගෙන ඒ සේවා සපයන ආයතනය මගින් ඔයගලන්ට CS එකක් ගෙන්න ගන්න. ඔයගොල්ලෝ CS එක ready කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔයගොල්ලෝ මේ visa එක apply කරද්දී ඔයගලන්ට CS එක අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ visa එක apply කරද්දී ඔයගලන්ගේ job offer එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ confirm කරගෙන ඉන්න ඕනේ. මේ visa එක apply කරද්දී ඔයගලන්ට ඉංග්‍රීසි දැනුම, ඒ කියන්නේ main applicant ඉංග්‍රීසි දැනුම කියන එක අනිවාර්ය සාධකයක්. ඔයගලන්ට ඒ ඉංග්‍රීසි දැනුම ඔයගලන්ට තියෙනවා කියන එක ඔයගලන්ට ඔප්පු කරන්න වෙනවා. ඔයගලන්ට කතා කිරීමට, ඔයගලන්ට ලිවීමට, ඔයගලන්ට කියවීමට හා තේරුම් ගැනීමට තියෙන හැකියාව අනිවාර්යයෙන්ම මේ visa එකේදී ඔයගලන්ට අනිවාර්ය සාධකයක් බවට පත් වෙනවා. ඔයගලන්ට මේ visa category එකට අවශ්‍ය සුසුකම් නැත්නම් ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. ඔයගලන්ට තව visa categories තියෙනවා UK එන්න try කරලා බලන්න. ඊළඟට අපි දැන් කතා කරලා බලමු මේ visa category එක යටතේ කොච්චර කාලයක් UK ඉන්න වැඩ කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මේ visa බලපත්‍රයේ යටතේ වසර 3ත් 5ත් අතර කාලයක් ඔබට UK ඉන්න පුළුවන්. ඒ කාලය ඇතුළත ඔබට දැනට ඉන්න ඔබේ සේවා යෝජකයා යටතේ හෝ ඔබට වෙනත් සේවා යෝජකයෙක් යටතේ ඔබට පුළුවන් මේ visa එක දීර්ඝ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ visa එකේ තියෙන වටිනම දේ තමයි ඔබට අවුරුදු 5ක් සම්පූර්ණ වෙනකොට ඔයගලන්ට පුළුවන් PR එකට apply කරන්න. හදිසි හරි ඔයගොල්ලෝ PR එකට apply කරන්න අකමැත්තක් හෝ එහෙම නැත්නම් ඒකට කැමැත්තක් නැත්නම් ඔයගලන්ට පුළුවන් කැමැති වාර ගණනක් ඔයගලන්ගේ සේවා යෝජකයා හෝ වෙනත් සේවා යෝජකෙක් මගින් කැමැති වාර ගණනක් ඔයගලන්ට මේ visa එක extend කරගෙන, එහෙම නැත්නම් visa එක දික් කරගෙන UK ඔයගොල්ලෝ රැඳී සිටින්න ඔයගලන්ට අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් ඔයගලන්ට මේ visa category එකට ආපුවාම ඔයගලන්ට එක් අවුරුදු 5කින් ඔයගලන්ට අවුරුදු 3 5 දක්වා ඔයගලන්ට වීසා කාලයක් හම්බ වෙනවා මේ UK රැඳී සිටින්න. ඒ වීසා කාලය තුලදී ඔයගලන්ට ඔයගලන්ගේ වීසා එක දීර්ඝ කරගැනීමේ හැකියාව තියෙන ඔයගලන්ගේ සේවා යෝජකයා හරහා. මේ වීසා එකේ තියෙන විශේෂත්වය තමයි අවුරුදු 5 කම්ප්ලීට් වුණාම ඔයගලන්ට PR වලට apply කරන්න පුළුවන්. එතකොට අපි ඊළඟට කතා කරන්න ඕනේ දේ තමයි මේ වීසා එකට apply කරන්න පුළුවන් ක්‍රම මොනවාද කියන එක. එකක් තමයි ඔයගලන්ට මේ වීසා එකට apply කරන්න පුළුවන් ප්‍රධානම ක්‍රමවේදයක් තමයි ඔයගලන්ගේ සුදුසුකම් ටික. අපි දැන් මේ කතා කරපු සුදුසුකම් ටික ඔයගොල්ලෝ සපුරගෙන තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් UK government site එකට ගිහිල්ලා ඔයගලන්ට තනිව උනත් apply කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ COS එක ලබා ගන්න ආයතනයේ සහයෝගය අරගෙන ඔයගලන්ට ඒගොල්ලන්ව consult කරගෙන ඒගොල්ලෝ හරහාත් ඔයගලන්ට apply කරන්න අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් මේ visa වලට professional immigration consultant ලා ඉන්නවා, ඒ මාර්ගෝපදේශන කරන අය, එහෙම නැත්නම් immigration lawyers ලා ඉන්නවා. ඒ කවුරු හරි සම්බන්ධ කරගෙන ඔයගලන්ට පුළුවන් මේ visa එකට apply කරන්න. ඔයගොල්ලෝ COS එක ගෙන්නගෙන ඔයගලන්ගේ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගෙන තියෙනවනම් එතකොට ඔයගොල්ලෝ බලයි ඔයගලන්ට visa එක apply කරන්න පුළුවන් මොන වගේ කාලයකදී කියලා. ඇත්තටම ඔයගලන්ට වැඩ ආරම්භ කරන්න මාස 3කට පෙර
ඔගලන්ගේ වීසා බලපත්‍රයට ඉල්ලුම් කිරීමේ හැකියාව ඔගලන්ට තියෙනවා. ඔගලන්ට අපි කිව්වනේ වීසා එක ඔගල ඇප්ලයි කරන්න ඔගලන්ට CVS එක ඇවිල්ලා තියෙන්න ඕනේ කියලා. සර්ටිෆිකේට් ඔෆ් ස්පොන්සර්ෂිප් ලෙටර් එක. එතකොට ඔගලන්ගේ සේවා යෝජකයා ඔගලන්ට ලබා දීලා තියෙන COS ස්පොන්සර් ලෙටර් එකේ ඔගලන්ට තියෙනවා මේ වීසා ඇප්ලයි කරන්න පුළුවන් දිනය හරියාකාරවම දැනුම් දීලා. සාමාන්‍යයෙන් ඔබ වීසා ඇප්ලයි කරලා ඩොකියුමන්ට් ප්‍රූෆ් කරන්න ඕනේ. එතකොට මේ ඩොකියුමන්ට් ප්‍රූෆ් කරාට පස්සේ ඔගලන්ට සති 3කින් වගේ කාලයකදී ඔගලන්ට මේ වීසා එක ගැන තීරණයක් හම්බ වෙනවා. ඒ වගේම අපි වීසා එකදී එහෙම නැත්නම් රටකට එද්දී මේ ප්‍රධානම බලන දෙයක් තමයි මේ මුදල් ගනුදෙනු ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් මම මේ කියන්නේ ඔෆිෂියලි මේකට ඔෆිෂියලි යන මුදල් ප්‍රමාණයන් ඊට අවශේෂ පරිබාහිර මුදල් ප්‍රමාණයන් එහෙම නැත්නම් ඔයගලන්ට ලෝයර් චාර්ජස් එහෙම නැත්නම් ඔයගලන්ට කන්සල්ටන්ට් ෆීස් මේවට ඇතුළත් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ UK ගවර්න්මන්ට් සයිට් එකේ ඔයගලන්ට තියෙන ඔෆිෂියලි චාර්ජස් මොනවාද කියන එක. මේ වීසා කැටගරි එකේදී ෂෝමණි එකක් තියෙනවා දින 28-31 අතර පවුම් 1270ක වගේ ෂෝමණි එකක් තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝ ඇප්ලිකේෂන් ෆීස් එකක් කරන්න ඕනේ. ඇප්ලිකේෂන් ෆීස් එක එක පුද්ගලයෙකුට අවුරුදු 3ක් දක්වා නම් පවුම් 247කුත්, ඒ වගේම අවුරුදු 3කට වැඩිපුර වීසා එකක් තියෙන කෙනෙකුට පවුම් 479කුත් ඇප්ලිකේෂන් චාර්ජ් එකක් යනවා. ඉතින් ඕගොල්ලෝ ලංකාවෙන් නම් ඇප්ලයි කරත්, ඒක ඕගොල්ලෝ UK වලින් නම් ඇප්ලයි කරත් ඕගලන්ට සමාන ගාස්තුවක් තමයි මෙතනදී අය කරන්නේ. සමහර අය ප්‍රශ්නයක් අහනවා මේකට සර්චාර්ජයක් තියෙනවද කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන අධිභාරයක් මේ වීසා කැටගරි එකේදී සර්චාර්ජ් එකක් ගෙවන්න ඔයගලන්ට සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු මේ වර්ක් වීසා එක යටතේ ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් සහ කරන්න බැරි දේවල් මොනවද කියලා. මම ඉස්සෙල්ලා කැමති කතා කරන්න මේ වීසා කැටගරි එක යටතේ ඔයගලන්ට හම්බෙන කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පළවෙනිම දේ තමයි ඔයගලන්ට හම්බෙන ලොකුම අවස්ථාව තමයි සුදුසුකම් තියෙන රැකියාවක ඔයගලන්ට වැඩ කරන්න අවස්ථාව හම්බෙනවා. ඒ වගේම ඕගලන්ට හම්බෙන ඕගලන්ගේ ජොබ් එකේ පෑ ගන්නට අමතරව ඕගලන්ට පෑ 20ක් ඕගලන්ට part time ජොබ් එකක් කරන්නත් මේ හරහා අවස්ථාව හම්බෙනවා. ඒ වගේම කවුරු හරි කැමති නම් ඕගොල්ලෝ කරන ජොබ් එකකට අමතරව ස්විච් ආවෙන් වැඩ කරන්න ඕගලන්ට මේක හරහා ස්විච් ආවෙන් වැඩ කරන්නත් අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම තවත් කවුරු හරි කැමති නම් ඕගොල්ලෝ වැඩ කරන ගමන් ඉගෙන ගන්න මේ වීසා කැටගරි එක හරහා ඕගලන්ට ඒ ඉගෙන ගන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන වැදගත්ම අවස්ථාව තමයි ඕගලන්ට ෆැමිලි වීසා එකපාරවොන්නම් පසුව හොන්නම් මේක හරහා ඇප්ලයි කරන්න අවස්ථාව හම්බ වෙන එක. ඒ විතරක් නෙමෙයි මේ වීසා කැටගරි එකේ ඕගලන්ට රට රටවල් වල සංචාරය කිරීමට එහෙම නැත්නම් විදේශගත වීමේ අවස්ථාවත් දීලා තියෙනවා. හැමෝම කතා කරන දේ තමයි, හැමෝම බලාපොරොත්තු වෙන දේ තමයි එක්සත් රාජධානියට ආවට පස්සේ දීර්ඝකාලීනව මේක ඇතුලේ පදිංචි වෙන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් PR එක ගන්න පුළුවන්ද කියන එක. එතකොට වීසා කැටගරි එකේදී හම්බෙන ඔයගලන්ට මේ වීසා කැටගරිදී හම්බෙන ප්‍රධානම වැදගත් අවස්ථාවක් තමයි ඔයගලන්ට අවුරුදු 5 ඔයගලන්ට කම්ප්ලීට් කරාට පස්සේ ඔයගලන්ට මේ වීසා කැටගරි එක හරහා PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතනදී ඔයගලන්ට කරන්න බැරි වෙන දේ තමයි ඔයගොල්ලෝ වීසා බලපත්‍රය රිනියු කරනවා නම් තමයි ඔයගලන්ට සේවා යෝජකයා වෙනස් කරන්න අවස්ථාව හම්බ වෙන්නේ. මම කියපු දේවල් වලට අමතරව ඔයගලන්ට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ඔයගලන්ට UK ගවර්න්මන්ට් සයිට් එකට ගිහලා සම්පූර්ණ විස්තර ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ සාර්ථකව වීසා ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ ඔයගලන්ට වීසා එක එනකොට ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් කරන්න බැරි දේවල් මොනවද කියලා ඒකේ හරියටම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ UK වලට ආවට පස්සේ ඔයගොල්ලන්ට ඔයගලගේ BRP කාඩ් එක හරහා ඔයගලගේ වීසා එකට ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් සහ කරන්න බැරි දේවල් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ බලයි දැන් ඔයගොල්ලෝ මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ හෙල්ත් කෙයා වර්ක් වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඔයගලන්ට හිතෙනවා නම් ඔයගලන්ට මොනවාද ඔයගලගේ ජොබ්ස් වලට හරියන මේ වර්ක් වීසා එක කොහොමද හැදෙන්නේ කියලා. එතනදී ඔයගලන්ට ඒක මම බලා ගන්න ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔකියුපේෂන් කෝඩ් එකක් ඔයගලන්ට ජෙනරේට් වෙනවා මේ ජොබ් ලිස්ට් එකත් එක්ක. එතකොට ඔයගලන්ට COS එක හම්බුනහම ඔයගලන්ට පුළුවන් ගවර්න්මන්ට් සයිට් එකට ගිහිල්ලා ඔයගලගේ ඔකියුපේෂන් ලිස්ට් එකට අදාළව ඒ කෝඩ් එක ඔයගලගේ ජොබ් ලිස්ට් එකට අදාළව ඒ ඔකියුපේෂන් කෝඩ් එක දාලා බලන්න ඔයගලගේ වර්ක් වීසා එකට අදාළව ඔයගලගේ ජොබ් එක එතන තියෙනවද කියලා. හැමෝම දැනගන්න ආස දේ තමයි සැලරි එක. නේ අපි හැමෝම අපි ලංකාවේ වැඩ කරනකොට අපි UK වල වැඩ කරනකොට අපි කොහොමද අපි මේක ජීවත් වෙන්නේ, අපි ලිවින් කෝස්ට් එක කොහොමද හදාගන්නේ? හැමෝම බලන්නේ ඉස්සෙල්ලාම සැලරි එක අපිට කීයක් හම් වෙනවද කියලා. සාමාන්‍යයෙන් මෙතනදී වාර්ෂිකව පවුම් 20480ක් තමයි UK ගවර්න්මන්ට් එකෙන් අප්‍රූව් කරලා තියෙන රේට් එක. හැබැයි ඊට අමතරව ඕගලන්ට හම් වෙන අවස්ථාව තමයි ඕගොල්ලෝ නියමිත පැය ගන්නට අමතරව ඕගොල්ලෝ වැඩ කරන තැන ඕගලන්ට අමතර පැය ගන්නක් වැඩ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඕගලන්ට වෙලාව තියෙනවා නම් තව ඔයගලන්ට වීසා එකේදී ඔයගලන්ට අප්‍රූව් එක දීලා තියෙනවා පැය 20ක්
ඕගලන්ට එළියේ ඕගලන්ගේ රැකියාවට සමාන වෘත්තියක සමාන රැකියාවක් කරන්න. එතකොට ඕගලන්ට ඒ පැය ගානට අමතරව එළියෙත් පැය ගානක් ඕගලන්ට වැඩ කරලා ඕගලන්ට අමතරව ඕගලන්ගේ 20480 කියන එක එහෙම නැත්නම් මාසයට පවු 1600ත් 1700ත් අතර තියෙන ගාන තව ඕගලන්ට වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕක තමයි හෙල්ත් ඇන් කෙයාර් වර්කර්ස් වීසා එකේ විස්තරේ. ඕගලන්ට මට කියන්න ඕනේ උනේ ඕගලන්ට පුළුවන් මේ වීසා එකට ඇප්ලයි කරන්න සුදුසුකම් තියෙනවා නම් ඕගලන්ට සුදුසුකම් නැත්නම් ඕගලන්ට සුදුසුකම් සම්පූර්ණ කරගෙන මේ වීසා එකට ඇප්ලයි කරන්න. ඇත්තටම එක්සත් රාජධානියට එන්න හොඳ වීසා එකක්, හොඳ වීසා කැටගරි එකක් ඕගලන්ට පුළුවන් අපේ සයිට් එක හරහා දීපු තොරතුරු වලට අමතරව ඕගලන්ට මේ වැඩේ කරන්න ඉමිග්‍රේෂන් ප්‍රොෆෙෂනල් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න, ඒ වගේම ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න, එහෙම නැත්නම් ඕගලන්ට මේ විස්තරේ UK ගවර්න්මන්ට් සයිට් එකෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට ඉතුරු වීසා කැටගරි ගැනත් ඕගලන්ට විස්තර අරන් එන්න. ඉතින් රැඳී සිටින්න ඕගොල්ලෝ සියලුම දෙනාම UK vlog Sri Lanka YouTube channel එකත් එක්ක ඕගොල්ලෝ subscribe කරලා නැත්නම් ඕගොල්ලෝ දැම්ම ගියන් subscribe කරන්න. එතකොට ඕගලන්ට අනිවාර්යයෙන්ම notification එක එනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.